සිංහල භික්‍ෂණී ප්‍රාතිමෝක්ෂය. නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. හැමදාභ පහන්ඩැල්වීම පැන් එලවීම හා අසුන් පැනවීම යන මේ කටයුතු පොහොය කිරීම පිළිබඳ පූර් කරන යැයි කියනු ලැබේ. චන්දය හා පිරිසිඳු බවගෙනවීම රිතුකීම, භික්‍ෂණීන්ගේ සංඛ්‍යාව හා ඔවුනට අවවාද දීමයන මේ කටයුතු පොහොය කිරීම පිළිබඳ පූර්ව කෘත්තිය යැයි කියනු ලැබයි. චාතුදසි ආදී උපෝසතය සුත්තු දේස උපෝසතයට ප්‍රමාණවත් භික්‍ෂණීන් ඇති බව, ඔවුන් සමාන ආපත්තිවරට නොපමිණි බවහා, සීமாவின் இවත් කළ යුතු කෙනෙකුන් නැති බවයනසිව් අගින් යුක්තනම් එය කොහොය කිරීමට සුදුසුකාලයයි කියනු ලැබේ. පූර්ව කරන පූර්වකෘත්්‍යය නිමවා දෙසනලද ඇවැත් ඇති සමගි වූ භික්‍ෂණී සංඝයාගේ අවසරயின் පාමු දෙසීමට ආරාධනය කරමු. ආර්යාවරුණි භික්‍ෂුණී සංගතමේ මා කියන්නක් අසාවා අද පුනුරැසි පොහෝ දවසයි. ඉතින් සංඝයාගේ පොහොය කිරීමට පැමිණිකල් ඇත්තේ වීනම් සංගතමේ පොහොය කරන්නේය පාමොක් උදස්නේනය සංගයා විසින් කළයුතු වූ පූර්ව කෘත්‍යකොට නිමවන ලදද එසේනම් ආර්යාවරුණි පිළිසඳු බව පළකරවු පාමොක් උදෙ සන්නෙමී අප සියලෝම එක්වන්ව සාවධානව එය අසමෝ මෙනෙහි කරමුෝ. යමකොට පැමිණි ආපත්තියක් ඇත්නම් ඒ ප්‍රකාශ කළ යුත්තේය මිනිියාපත්තියක් නැතිකල්හි නිශ්ශබ්ද විය යුතුයි. නිශ්ාදවීමෙන් ආයුෂ්මත් වූ පිරිසිුඳ වනාහුයි දනගනිමී. යම්සේ ඔබ වෙන්ුවෙන්ම විචාලා වූ මට එය විසඳීමක් වන්නේද එහෙයිනි. එසේම මෙබතු පිරිසකර තුන්යලක් නැවත නැවත ඇසීමක් වේ යම් භික්ෂුවක් තුන්වරක නැවත නැවත අසනු ලබද්දීත් තමා කරෙහි ඇති ආපත්තියසිහිකරමින් එය ප්‍රකාශන කරයිද ඕ හට සම්පජාන මසාවාදය වේ ආරයාවරුණ දනදැන බොරකම වූ කලේ අන්තරාරය කර දෙයක්්‍යයි භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද්දේය එහයින් පිරිසුදු බව බලා පුරතු වන්නා වූද ආ සිහි කරන්නා වූද භික්ෂුණණියය විසින් පැමිණි ආපත්ති ප්‍රකාශ කළ යුතුවෙයි එසේ ප්‍රකාශකිරීම භික්‍ෂණියගේ දයානාධගම සඳහා පහසුවන්නේද එහෙයිනේ. ආර්යාවරුණ නිධානය දක්වනලදී එහිලා ඔබ අතින් විචාරමි කෙසේද පිරිසිදුුද දෙවනි වරද විචාරමි කසද පිරිසිදුුද තෙවැනිවරද විචාරමි කසේද පිරිසිඳුද මේ නිධනෙහිලා ආයුෂ්මත් වූ පිළිසිඳු වූවාහෝය නිශ්ශක්තවීම පිරිසුඳු බවකොට සලකම්ද එහයිනිී. පළමුවැනි නිධාන උද්දේසයයි. මේ භික්‍ෂණී ප්‍රාතිමෝක්ෂයහි අට පරිජි ඇවත්, උදසනු ලැබේ. එක දෙක තුනහා හතරවැනි පරිජි ඇවත් භික්‍ෂූ ප්‍රාතිමෝක්ෂයෙහි දැක්කූ අයුරුයි. ප යම් භික්‍ෂණයක් රාගේ අදහස් ඇත්ති එබද වූ පුරුෂයකු විසින් කරන ගෙලෙන් යට ගනින් උඩ සිරුර ඇල්ලීම පිරිමැදීම අතින් ගැනීම ස්පාර්ශකිරීම පා පෙළීම இවசைයිද ඇය පරිජි වූවා වෙයි. පියවි මෙහෙනක් සමග සහවාසයට නුසුදුසු තැනැක්තියක්ද්ද වේ. මේ උබ්බජානු මණ්ඩලීක නම් පරිජි ඇවතයි. ය යම් භික්‍ෂණියක් වෙනත් භික්‍ෂුණියක පරිජි ඇවතකට පැමිණි බව දැන තැනත් ඇයට චෝදනානු කෙරේ. කෙකුටද නොදන්වයි ඒ පරිජි අවන් මෙහනද සවුරුහරි නැතහොත්සිවුරෙහි හෝ සිටී කලුරිය හෝ කරේ එසේත් නැතහොත් තීර්ථකාරාමයකට හෝයේද ඒ බවද දත්තාාව වූ යටකී මෙහෙන ආර්යාවනිම මෙමුතු තැනැත්තියක මවමුලදීම දනිමි එහෙත් චෝදනානු කළිමි සිවකුටද නොදන් විමී කියනம் පரிූவாවෙ. පියවි මෙහனන් සමග සහවාසයට නුසு දුසுතනතිியද්ද ව. මේ වච පට්ச்சாධක நம் පரிஜි ඇවතයි. හ යම් භික්ෂණයක් සමකි සංඝයාවිසින් දහැமிව விනිயான கூූලව ශාஸ்ත්‍ර අනුශාසනය අනුව, க்ஷே பனிய கார்மேன் வැහர කරணල அදதாාව එயின் அநாதர ව பிළியம் பிரහිத்த වූலුවන්නத்தா වத கிසිயாம் භික්ෂුවக் அனுුව පவ தீத அபவாது ஹෝபிலிගனீத பියவி භක්ෂණීயின் விසින් ඒහனටසேிய யுத்தே நகனியனி භික්ෂුව சமகி சங்கயாවිසිன் දහැமிவ මිනියානුකූලව ශාස්ෘ අනුෂශාසනය නොයික්මවා නොපරන ලද්දකි. එහෙයින් සංග කර්මයහි අනාදරය කිිලියම් රහිතය සමාන සංවාසයද නැත්තේය නගනියනි ඔහු අනුව නොයව. අවවාද හෝ නොපලි ගනුවයි කියායි. මෙසේ කියනු ලබද්දීත් ඒ මෙහෙන පෙරසේම දඩිවසිටී නම් දුருකිරීම පිණස தෙවරක්ම කියயුතුය தெவනි வர தடிபව லேணம் மனைவி நොහலேணம் அය பரிச்சிவாவை පියවිமிහனන් සමග සහவாසයට நிசுදුசு தனத்திයක්வே. මේ உக்கித்தானුවத்தக நம் பரிசிඇවයි. அට, යම් භික්ෂණයක් රාගී අදහස් ඇතිව එබඳම වූ පොරුෂයකුගේ අතහෝසිවර කෙලවර අල්වාගැනීමඉවසාද සමීපේහිසිටීද කතාගරයිද කලින් සලකුණු කළ තැනත්තකුටහෝ ඒද පොරෂ්යකුගේ ඊමහෝ බලාපොරොත්තුවේද මෝහ වූ තැනකටහෝ වදීද අනාචාරය සේවනය පිණස අයහෝ පොරුෂයාට එලවාද ඇය පරිජි වූවා වෙ පියවිමහෙනන් සමඟ සහවාසයට නිුදුසු තැත්ති අදද වේ. වෙනවෙන කරුණු අටකින් පරිජයට පැමිණිය හැකි හෙයින් මේ අට වත්තුක නම් පරිජි ඇවතයි. ආරයාවරුණි අට පරිජි ඇවත් උදසන ලදී යම්භික්ෂණයක්, මේ පාරිජ ඇවත් අතර යම්ියම් පරිජ ඇවතකට පැමිණயேது ගිහිකල්හි මේ පරිජයට පැමිණීමෙන් පස්ුවත් පියවි භික්‍ෂණෙන් සමග සහවාසයක් නොලබයි. පරිජි වූවා වෙ පැවිද්දට නසு දස්தනත්තියක්දවේ මේ පාරජිකා පත්හි ලා ඔබ අதி விචාரமி கසேது පිළசந்துුது දෙவනිவரද විචාரම දෙෙනි වරද විචාරමಿසද පිරිද අටಪරಜි ඇවත් ೀලා ආර්್ಯාවරು පිරිಸුදුು වහය නිಬ්දීම පිරිಸඳು බාව කොට සලකම්ද එහයිනි දෙවනි පාරಾಜිಕ ಉද್දಸಯයි ආ್ಯபරුණಿ அනතුරුව සತಲො සඟවෙසේස් ඇවැත් උදෙසනු ලැබේ. එක යම්භික්ෂණයක්ක් ගැහැවියකු හෝ ඔහු පොතකු සමග දාසයකු කම්කරෝකු ත් පිරිසන් ශ්‍රමණ පිරිවැජියකු සමග මානි වූවා විවාදයට බැසගත්තිීවේදඇයට පටමාපත්තික වූද ඉක්ම වූ කනෙහිම ඇවතට පැමිණෙනසුලු විස්සාරණීය වූද භික්ෂ සංඝයා කරෙන් එර පාදමියයුතු සඟවිසස් වේ. දෙක යම් භික්‍ෂණයක් රජට හෝ භික්‍ෂණී සංඝයාට හෝ නොදන්නවා ලෝකශාසනක කටයුතු කරන සේවා සංගමයකට රාජකීය සේනාවගට හෝ නොදන්වා පෙර පැවිදි වූවහෝ හැර වදයට සුදුසු වූද එයින්, வசிந்தவ சோரஸ்தியா உப்பசம்பண்ணக்கரேது. அ பட்டமாபத்திக்கு உத நிசாரணி ஊத சங்கவசஸ் அவத்தட்டு பமினியாவே. துண யம்பிக்ஷனியா உதக்கலாவ அணித் கமக்கட்டயேது கவக்கோ தரனையக்கரேது ராத்ரியாக் ගத்தக்கரேது விக்ஷனிியகன் தணிவகோோ வசேது පටමාපත්තික වූද නිස්සාරණී වූද සඟ වෙශේස් ලවතට පැමිණියවෙයි. හතර යම් භික්‍ෂණයක් සමගි සංගයා විසින් දැහැමිව විනියානුකූලව ශාස්්‍රුවන් ශාසනය නොයක් මවා නෙරපනරද භික්‍ෂණියක ඒ විනය කර්ම කළවුන්ට නොදන්වා ඔවුන්ගේ අදහස් නොදන භක්ෂණී සංගයාා කරහිලා ඇතුනත්කර ගනීද ඇය පටමාපත්තික වූද නිසාරණය වූද සඟවෙසස් ඇවතට පැමිනිயா ප ය භික්ෂණියයක් රාගී අදහස් ඇතිව එබතුම වූ පුරුෂයකු අතින් කෑයුතු බුදියයුතුදයක් සියතින් පිළිගෙන වළදානம் ඇය, පට මාපත්තික වූද නිස්සාරණය වූද සඟවෙසෙස් ඇවතට පැමිණිය වේ. හය යම් භික්‍ෂණයක් මෙසේ කියයි. ආර්යාවරුණි මේ පුරුෂයාගේ රාගී අදහස් ඇතිබැවින් හෝ නැතිබැවින් තොපට වැඩක් නැත. මක් නිසාද තොපහැම රාගි අදහස් නැත්තවුන් හෙයිනිී. එහෙයින් ආර්යාවරුණි කෑයුතු බුද්ියයුතු දෙයක් මොහු තොපට දෙන්නේ නම් සියතින් පිළිගෙන අනුබව කරවු කියයි. ඇයද පටමාපත්තික වූද නිස්සාරණීය වද සඟවිසෙස් ඇවතට පැමිණයාාවේ. හත අට නමවැනි සඟවිසෙස් භික්‍ෂූ ප්‍රාතිමෝක්ෂයහි දැක්කු පහ අට නවැනි සඟවිසෙස් අුයි දහය යම් භික්‍ෂණියයක් කුපිතව නොසතටු සිත් ඇතිව මම බුදුන් අත්හරිමි දහම් හා සගුන් අත්හරිමි ශික්ෂා අත්හරිමි කීම ශා්‍ය ද හිත්‍රු වූ භික්‍ෂුණීහු පමණක්ම භික්‍ෂණිහිූ වෙද්ද. ලජ්ජනී වූ කුකුස් ඇත්තාහෝ ශික්‍ෂාකාමිණී වූ අන්‍ය භික්‍ෂණීහුද වෙති. ම ඔවුන් කරෙහි පැවිදිව බමසර හැසිරෙමී කියාද ඇයට සෙසුභික්‍ෂණීන් විසින් මෙසේ කියේතුු වෙයි. ආර්යාවනි කෝපයිෙන් හා නොසත්‍රටින් මෙසේ කතානොකරව ශාසනිිකප්‍රතිපදාවෙහි සිත් අලවව නව ලෝතුරු දහම සසර දුක්කෙලවරකිරීමට සුදුසු පරිදි වදාරන ලද්දේද එහෙයිනී. බබසර හැසිරවයි කියායි. මෙසේ කියනු ලබද්දීත් ඒ භික්‍ෂණිය තම දෘෂ්ටියය දැඩිවැමගෙන සිටීනම් ඒ දුරුකරුණු පිණිස තුන්්‍යලක්ම කියයුතු වෙයි. තෙවනිවර දැඩි පව දුරකලානම් මැනවි. නොකලානම් තවනිවර ඇවතට පැමිණිය හැකි වූද නිසාරණය වූද සඟවෙසෙස් ඇවතට පැමිණේ. එොළහ. යම් භික්‍ෂුණණියයක් අධිකරණයකින් පාරාජිත වූවා නොසුතුටු සිත් ඇතිව මෙසේ කියයි. මේ භික්‍ෂණී හු චන්දීෙන් අගතියට ගියාහ දවේශයෙන් මෝහෙන් හා බියෙන් අගතියට ගියාහ යයි කියයි ඇයට සෙසු භික්ෂුණීන් විසින් ආර්යාවනි එසේ නොකියවයි දැන්විය යුතුයි එසේ දන්නනු ලබද්දීත පෙරසේම දඩිව සිටීනම් ඒ දුරුකිරීම පිණිස තෙවරක්ම කියයුතුයි තෙවනිවර දඩි බව දුරු කලානම් මැනවී නොකලානම් තවනිවර ඇවතට පැමිණිය හැකි වූද නිස්සාරණීය වද සඟවෙසෙස් ඇවතට පැමිණේ. දොහා යම් භික්‍ෂණී පිරිසක් ගිහිියන් හාමසුව ලාමක හැසරීම් ඇතිව එයින්ම ප්‍රසිද්ධ වූවා හෝ භික්‍ෂණී සංඝයාට අපහාස ගෙනදේද ඕනවුන් කුදුමහත්වරද වසා ගනිද්ද සෙස්ු භික්‍ෂණීන් විසින් ඕවනට මෙසේ කියයුතු වෙයි. ආයයාවනි තොප ගිහියන් හා මිශ්්‍රය ලාමක හැසිරී මැත්තෙහය එහෙයින්ම ප්‍රසිද්ධය එහෙයින් විික්ෂණී සංඝ්‍යාට අපහාස ගෙන දෙෙති වරද වසාගෙන සිටිති. ආර්යාවනි ගිහියන් හා මුස්ුවවාසේ නොකරව. යුෂ්මතුන්ගේ කායචිත්ත විවේකේම භික්‍ෂණී සංඝයා වර්ණනා කරති කියයි. මෙසේ කියනු ලබද්දීත් ඒ භික්‍ෂණී හූ පෙරසේම දඩි පවගෙන සිටිත් නම් ඒ දුරු කරුණු පිණිස තුන්යලක්ම කියයුතුයි. නිවර දැඩි බවදුරු කලානම් මැනවි. නොකලානම් යාාවතතියක වූද නිස්සාරණීය වූද සඟවෙසස් ඇවත්වේ. දහතුන යම් භික්‍ෂණයක් මෙසේ කියයි. ආර්යාාවනි තොප මුසුවවාසේ කරව වෙන්ම නොවසවු භික්ෂණී සංඝයා අතට පවිට හැස්රීම් ඇති ප්‍රසිද්ධ වූ භික්‍ෂණී සංඝයාට අපහාස ගෙන දෙන එසේම ඕනෝන්ගේ වරද සඟවාගෙන සිටින්නාව වූ අන්‍ය භික්ෂණී හූද සිටිති එහෙත් සංඝයා ඔවුන්ට කිසිවක් නොකියති. අවග්ඥා මකයෙන් පරිබව මකෙන් ක්‍රෝධයෙන් හෝ තොප දුර්ල බැවින් අතහොත් බියගැන්වීමේ කැමැත්තෙන් තොපටම මුසුවවාසය නොකරව වෙන්ම වසයි කියති. පවිටු හැසිරීම් ඇතයිද එයින් ප්‍රසිද්ධයයිද කියති. භික්‍ෂණීහු සංගාට අපහාස ගෙන දෙන බවත්. ඕවුනෝන් වරද වසා සිටින බවත් කියත් යනයි. සෙස භික්‍ෂණීන් විසින් ඇයට එසේ නොකිය යුතු බව දැන්ිය යුත්තේය එසේ කියනු ලබද්දීත් භික්ෂණය පෙරසේම දැඩිව සිටීනම්, ඒ දුරුකරුණු පිණිස තෙවර අක්ම දැන්විය යුතුවී. තෙවනිවරදු ඒ දෘෂ්ටිය දුරුකලානම් මැනවි. නොකලානම් තෙවනිවර ආපත්තියට පැමිණිය හැකි වූද නිසාරණීය වූ සඟවෙසේස් ඇවැක්වේ. දාහතර පාලව දාසය දාහර සඟවිසෙස් භික්‍ෂූ ප්‍රාතිමෝක්ෂයහි දැක්කු දහාය එකොළහ දොළහ දහතුනවැනි සඟවිසෙස් අයුරුයි. ආර්යාවරුුණි සතලු සඟවිසෙස් ඇවැත් උදෙසන ලදී එයින් පටමාපත්තිික සඟවිසෙස් නවයකි. යාව තතියක සඟවිසෙස් අටකි මේ අ්පාපත්තිීන්ගෙන් යම් යම් ඇතකට පැමිණි භික්ෂණීර් විසින් භික් භික්ෂණී යන උබතෝ සංඝයාවෙත පසලොස් දිනක් පක්ෂ මානත පිரிய යුතුවී. මාන පිරීමෙන් අනතුරුව විසි නමක් සම්පූර්ණ වූ භික්‍ෂණී සංඝයා ඇතිස මාවකී, පියවි භික්‍ෂණියක වශයෙන් සංඝයාට ඇතුළත් විය යුතුවී. එකනමකින් හෝ අඩුව, මහා සංගතමේ එවැනි භික්ෂණියක සංගයාට ඇතුළත්කර ගනී නම් ඇය ඇතුලත්නූ වවා වෙයි. සීමමාවෙහි වූ භික්ෂණීහූද නින්දාලබිය යුත්තාහ ව වෙති මේ සඟවෙසෙස් ඇවැත් නැගී සිටීමේ පිළිවෙතයි. ආර්්‍යවරුණි මේ සඟවිසිෙස් ඇවැත්හීලා ඔබ අදෙන් විචාරමිගෙසේද පිරිසිඳුද. දෙවනිවරද විචාරමි කසේද පිරිුුද තෙවනිවරද විචාරමසද පිරිසිදුුද ආර්යාවරු මේ තෙලෙස් සංගාධි සේෂ ආපත්තන් ීලා පිරිසිුදු වූවා හෝය නි්ෂන්ධවීම පිරිසිුදුු බවකොට සලකම්ද එහෙයිනි තෙවැනි සංගාධි සේෂ උද්දේශයයි ර්යාවරුණී අනතුරුව තිස් නිසඟි පචිති ඇවත් දෙසනු ලැබේ. එක යම් භික්ෂණයක් අධිෂ්ධානයට ප්‍රමාණවත් අතිරේක පාතරයක් තබා ගනී නම් නිසඟ පචිතිි ඇවත්වේ. දෙක යම් භික්ෂණයක් නොකල්හි ලැබුණු සිවරක් කාරචීවරයක් යැයි සිතා බෙදවානම් නිසඟ පචිති වේ න යම් භික්‍ෂණයක් වෙනත් භික්‍ෂණියක සමග සවුරකීන් සිවරක් මාරකරගෙන පසුව ඔබේසිව ඔබම ගනුව මගේ සිවර මට දෙවයි තමා සතු සිවර ආපසු ගණී නම් අනික කුලාවා හෝ ගන්වානම් ඇයට නිසඟි පචිතිවේ. හතර යම් භික්ෂණයක් කිසි අම්දයක් ඉල්වා එ නො ඕනාා බැවින් නැවතත් අනිකකුවෙන් ඉල්ලා නම් නිසගී පාචිතිවේ. පහ යම් භික්ෂණයක් අනිකක් හඟවා අනිකක් ගන්නේ නම් නිසගී පාචිතිවේ. ඇය යම් භික්ෂණයක් අනිකක් සඳහා පුද්ධනලද සග සතු පිරිකරකින් අනිකක් ගනීද නිසඟී පාචිතිවේ. හත, යම්භික්‍ෂණියයක් අනිකක් සඳහා පුදනලද තමා ඉල්වාගත් සඟසතු පිරිකරකින් අනිකක් ඉල්ලා ගනීද නිසඟි පචිති වේ. අට යම්භික්ෂණයක් අනිකක් සඳහා පුදනලද තමා ඉල්ලාගත් ගනයාට අති වූ පිරිිකරකින් අනිකකිල්ලා ගනීද නිසඟි පචිතිවේ. නමය භික්ෂණයක් අනිකක් සඳහා පුදනලද ගණයාට අයත් වූ තම ඉල්ලාගත් පිරිකරකින් අනිකක් ගනීද නිස පචිතිවේ. දහය යම්භික්ෂණයක් අනිකක් සඳහා පුදනලද පුද්ගලයකට අයත් වූ තමා ඉල්ලාගත් පිරිරින් අනික් ගනීද නිස පචිති ව. පලවැනි පත් වගයි. ශීතකාලෙහි පෙරවිය යුතු බර පොරෝණයක් ඉල්ලන භික්ෂණිය විසින් උපරිමය සොලුස් කහවනුවක් වටිනා පොරෝණයක් ඉල්ලිය යුතුය ඊට වඩා වටිනාකමැඇති පොරෝණයක් ඉල්ලන බික්කුණයට නිෙසගි පචිතිවේ. දෙක உෂ්ණ කාලෙහි පෙරවී යුතු සැහැල්ලු පොරෝණයක් ඉල්ලන භික්ෂණියවිසින් උපරමිය කහවනු දහයක් වටිනා පොරෝණයක් ඉල්ලිය යුතුය. ඊට වඩා වටිනාකම්මැති පොරෝණයක් ඉල්ලන භික්‍ෂණයට නිසඟි පචිතිවේ. හතර පහ හය හත අට නමය දහවැනි නිසඟ පචිති භික්‍ෂූ ප්‍රාතිමෝක්ෂයහි දැක්කූ අයුරුයි. දෙවැනි චීවර වගයි. වැනි ජාතරූප වගද භික්ෂූ පාතිමෝක්ෂහි දැක්කූ අරුයි ආර්යාාවරුණ තිස් නිසඟ පචති ඇවත් උදසනා ලදී එහිලා ඔබාතෙන් විචාරමි කෙසේද පිරිසිඳුද දෙවනිරද විචාරමි කසේද පිරිසිදුුද තෙවැනි වරද විචාරමි කසේද පරිසිදුද මේ තිස් නිස පිති ඇීලා ආර්යාවරු පිළිසිදුු உවාහුය නිශ්්‍යාධවීම පිළිසිදුු බාව කොට්ට සාලකම්ද එහෙයිනිී නිසගි පචිතී ආරයාවරුණ அනතුරුව එකසිය හැටහයක් පචිති ඇ උදෙසනු ලැබේ. එක යම්භික්ෂණයක්ක් ලුණු කානම් පචිතිවේ. දෙක යම්භික්‍ෂණයක් දෙකෙ ලිසි යෝනි පෙදසවැනි සම්බාධස්ථානයන්හි ලෝම උගුලුවානම් පචිතිවේ. තුන යෝනි ප්‍රදේශය මහනල් ප්‍රෙත්තකින් වුවද තැලීමෙහි පචිතිවේ.හතර මටසිලිී ලාකඩමය දෙයක් හෝ අන්දයක් යෝනි මාර්ගයෙහි යවානම් පචිතිවේ. පහ පස්සාාව මාර්ගය ජලයෙන් පිරිසුඳ කරනු කැමැති භික්ෂුණිය විසින්, දෑගුලක් පමණ ගැඹුරට පිරිසිඳු කටයුතුයි, ඒසීමාව ඉක්මවන භික්ෂණියට පචිති ඇවැත්වේ. හය යම් භික්‍ෂණියක්, වලදනා භික්ෂුවට පැන් එලවීමෙන් හෝ පවන්සලීමෙන් ුවටැන් කරන්නේද පචිතිවේ. හත යම් භික්‍ෂණයක් තමා ඉල්ලා හෝ අනුන් ලවා ඉල්ලවා තමා බැඳි හෝ අනිකකුලවා බැඳවා කොටා හෝ කොටවා පිසහෝ පිසවා අද්‍යානයක් වලදානම් අට යම් භික්ෂණයක් මළමුත්‍රා කැලිකසල හෝ ඉඳුල් ආදිය භික්ති ප්‍රාකාරාදියෙන් පිටතුට දමානම් හෝ දමවානම් පචිතිවේ. නමය යම් භික්‍ෂණයක් මළමුත්‍ර කැලිකසල හෝ ඉඳුල් ආදිය නිල්වන් තනබිමක දමානම් හෝ දමවානම් පචිතිවේ. දහය යම් භික්‍ෂණයක් නැටුම් ගයුම් හෝ බෙරවැයුම් දැකීම පිණිසයානම් පචිතිවේ. පළවැනි ලසුන වගයි. එක යම් භික්ෂණයක් පහනක් නැති අඳුරුරාත්‍රියක පුරුෂයකු සමග හුද කලාව සිටීද කතාබස් හෝ කෙරේද පචිතිවේ දෙක යම්භික්‍ෂණයක් භික්ති ආදියෙන් වැසිනු ආවරන ස්ථානයක්හි පුරුෂයකු සමග හුද කලාව සිටීද, කතාපස් හෝකෙරේද පචිති වේ. තුන යම්භික්‍ෂණයක් අභ්‍යකාශයෙහි පුරුෂයකු සමග හුදකලාව සිටීද කතාබස් කෙරේද හතර යම්භික්ෂණයක් මහාවීදියක කුඩාවීදියක හෝ වීදිසන්තියක පුරෂයකු සමග හුද කලාව සිටීද කතාබස් හෝ කෙරේද දෙවන මෙහෙනක ඉවතට හෝ යවාද පචිතිවේ. පහ යම්භික්‍ෂණයක් උදය කාලේ ගෙවලට ගොස් ගෙහිමියන්ට නොදන්වා නැගී සිටියේද පචිතිවේ. ය යම් භික්ෂණියයක් සවස්කාලයේ ගෙවලට ගොස් ගෙහිමියන් නොවිචාරා අසුන්හේහිද ගනීද සතපේද පචිතිවේ. හත යම් භික්‍ෂණියයක් සවස්කාලයේ ගෙවලට ගොස් ගිහිමියන් නොවිචාරා යහනක් අතුරාහෝ අතුරුවා හෝ හිඳගනීද සැතපේද පචිතිවේ. අට යම්භික්ෂණයක් වරදවව ගැනීමෙන් හෝ වරදවා කල්පනාකිරීමෙන් අනිකකු හට ගරහානම් පචිතිවේ. නමය යම්භික්‍ෂණයක් තමා හෝ අනිකකු පිළිබඳව නිරයිෙන් හෝ බඹසරෙන් පරදු තබා දවරානම් පචිතිවේ. ගහය යම්භික්‍ෂණයක් තමාටම වදකරගනිමින් අඩානම් පචිතිවෙයි. දෙවැනි අන්දකාර වගයි. දෙවැනි අන්දකාර වගයි. එක යම්භික්‍ෂණයක් නිර්වශ්‍රව ස්නානය කෙරේද පචිතිවෙේ. දෙක, නාන කඩයක් කරවන භික්‍ෂණිය විසින් එය ප්‍රමාණවත් ලෙස කරවිය යුතුය මේ එහි ප්‍රමාණයයි දිගින් සුගත වියතින් වියත් සතරක් පලලින් වියත් දෙකකි එ ඉක්මවන්නේ චේදනක පචිති ඇවත්වේ. තුන යම් භික්‍ෂණියයක් වෙනත් භික්ෂණියකගේ සෙවරක් ලිහාහෝ ලිහවා පුව එය හතර පස්திනක් හැර කරදர் ආදයක් නැතිவම ගெத்தம் நොக்கரேது அனுුන් ලவாහෝ ගெත්த்தම් කිරීමට උත්සාහනොකரேது பතිவை. හර யම් භික්ෂණයක් භික්ෂණීට අයත් පස්சிවුருමාறுු කරහඳමින් දින පහක් ඉක්මවාද பச்சிතිவை ප யම්භික්ෂණයක්, උපසපන් භික්ෂණියකගේ පස්සවුරු අතරින් යම් සිවුරක් හිමියන් නොපි ලිවිස ගෙන දරානම් පචිතිවේ. හය යම් භික්‍ෂණියක් භික්‍ෂණී සංඝයාගේ චීවර ලාබේට අන්තරාය කරේනම් පචිතිවේ හත යම් භික්‍ෂණියයක් විනයානුකූලව කරන සිවුරු බෙදීම වලක්වාද පචිතිවේ ට යම්භික්‍ෂණයක් පිරිවැජියකුට හෝ පිරිවැජියකට භික්‍ෂණීන්ට අයත් සිවරක්්දේද පචිතිවේ. නමය යම් භික්ෂණියක් දුර්වල සිවරක් ලැබීමේ බලා පොරොත්තුවෙන් චීවර කාලයේ ඉක්මවාද පචිතිවේ. තහය යම් භික්‍ෂණයක්ක් විනයානකූල වූ කட்டிනோධரය வழக்காத පச்சிිතිவே ටෙවැනිනගන වகைයි. එක යම් වික්ෂණීන් දෙදෙනෙක් එක ඇක එකට සතපේනම් පச்சிතිவே දෙ යම් භික්ෂණී දෙදෙනෙක් එක ඇතිරයෙහි එක පොරෝණයක් පොරවාගෙන සතපේද පச்சிතිවෙ. තුண, යම් භික්ෂණියක් දැන දැන වෙනත් භික්‍ෂණියකට කරදර අපහාසු ගෙන දේද පචිතිවේ. හතර යම්භික්‍ෂණයක් තමන් සමඟ ජීවත්වන රෝගයකින් දුකට පත් වූ ශිෂ්‍ය භික්‍ෂණියකටඕුවටැන් නොකරේද වුවටැන් කරවීම පිණිසු හෝ උත්සාහවත් නොවේද පචිතිවේ. පහ යම් භික්‍ෂණියයක් වනත් භික්ෂණියකට තම ආවාසයදී පසුව කුපිතව නොසතුටු සිත් ඇතිව එයින් බැහැර කරේද අනුන් ලවා හෝ බැහැරකරවාද පචිතිවේ. ය යම් භික්‍ෂණයක් කුදුමහත් කටයුතුවලින් ගිහියන් සමග මිශ්්‍රෝ වසන්නේ නම් සෙසු භික්ෂණීන් විසින් අයට මෙසේ කියයුතු වෙයි ආර්යාවනි ගිහින් හා මිශ්්‍රවවාසය නොකරව ගිහි සංසර්ගයෙන් වෙන්ව විවේකීව සිටීම භික්‍ෂණී සංගතෙමේ පසසයි කියායි මෙසේ කියනු ලබද්දීත් එකී භික්‍ෂණය සියලාමක හැසිරීම් නොහලානම් ඒ දුරුකරුණු පිණිස තෙවරක් කිය යුතුය තෙවනිවර ලාමක හැසිරීම් දුරුකලානම් මැනවී නොකලානම් පචිතිවේ. හත යම් භික්‍ෂණියක් සැක සහිතයයි ප්‍රසිද්ධ වූ බිය සහිත වූ තමරටෙහි යෙහිරි භික්‍ෂණියකගෙන් තොරව හැසිරේනම් පචිතිවේ. අට යම් භික්‍ෂණයක් සැක සහිතයේ ප්‍රසිද්ධ වූ බියසුළු වූ තමරටින් පිටත යහළි භික්ෂණියකගෙන් තොරව හැසිරේ නම් පචිතිවේ. නමය යම් භික්‍ෂණයක් වස්සමාදන් වූ කාලය තුළ දේශචාරිකාවෙහි යෙදේද පචිතිවෙයි. දහය යම් භික්‍ෂණයක් වස් පවාරණයෙන් පසුව යටත් පිරිසයි පස්හය යොදුනක්වත් දේශචාරිකාවෙහි නොයදනීනම් පචිතිවෙයි සිවවැනි තුවට්ට වගයි. එක යම් භික්‍ෂණියක් රජුන්ගේ ක්‍රීඩාශාලාවකට චිත්‍රාගාරයකට ආරාමයකට, උයනකට හෝ පොහුණකට බැලීම සඳහායේද පචිතිවේ. දෙක යම් භික්‍ෂණියයක් ප්‍රමාණය ඉක්මවා කරනලද ඇදක් පුටුවක් හෝ, ඇත් අස්රූ සටහන් යොදා කළ පළඟක් හෝ පරිභෝග කෙරේද පචිතිවේ. තුන යම් භික්‍ෂුණයක් නූල් කටීනම් පචිතිවේ. හතර යම් භික්‍ෂණයක් ගිහිියන්ට වතාවත්කෙරේ නම් පචිතිවේ. පහ යම් භික්‍ෂුණියක් ආර්යාවරුණි මෙහි එව. අධිකරණය විසඳවයි කියනු ලබද්දීත් මැනවයි පිළිගෙන පසුව කිසියම් කරදර ආදයක් නැත්තේම නො විසඳයිද අනුන්ලවා හෝ විසඳීමට උත්සාහනු කරේද පචිතිවේ. ය යම් භික්ෂණයක් ගිහියකුට පිරිවැජියකුට හෝ පිරිවැජියකට කෑයුතු බුද්ිය යුතුදයක් සියතිින්දේද පචිතිවෙේ. හත යම් භික්‍ෂණියයක් ඔසබ කාලෙහි පරිභෝග කටයුතු වූ සවුර අත් නොහැර සතරවන දිනද පරිභෝග කරේනම් පචිතිවෙේ අට යම් භික්‍ෂණයක් දොරකවුලු ඇති ආවාසය ආරක්ෂා කිරීම පිණිස අනිකෙකුට පාවා නොදී දේශචාරිකාවෙහි යෙ දුනීනම් පචිතිවෙේ නමය යම්භික්‍ෂණයක් හස්ථ ශිල්පාදී ලෞකික වූ තිරශ්්‍රීන විද්‍යාවක් තමා ප්‍රගුණ කළේ නම් පපචිතිවේ. දහය යම්භික්‍ෂණයක් හස්ත ශිල්පාදී ලෞකික වූ තිරස්්්‍රීන විද්‍යාවක් අනුන්ට ප්‍රගුණ කරේනම් පචිතිවේ. පස්වැනි චිත්තාගාර වගයි. දෙ යම් භික්‍ෂුණයක් දැනදැන භික්‍ෂූන් ඇති අරමකට නොපිලි විසතිවිසියේද පචිතිවේ. දෙක යම් භික්‍ෂුණයක්ක් භික්ෂුවකට ආකරෝෂ පරිබව කරේද පචිති වේ. තුන යම් භික්‍ෂුණයක් කුපිතව භික්‍ෂුණී සංඝයාට පරිභව කරේද පචිතිවේ. හතර යම් භික්‍ෂූනියක්, ආරාධනා ලැබ හෝ පවාරණය කරන ලදුව වැලනී යුතුදයක් වලදාද පචිතිවේ. පහ යම් භික්‍ෂණයක් කුලයන් එනම් දායකයන් පිළිබඳ මසුරු බව ඇත්තීද පචිතිවේ. ඇය යම් භික්‍ෂණයක් භික්‍ෂූන් වසන අරමකට ලං නොව ආවාසේක වස් එළම්ඹියනම්, පිතිව. හත යම් භික්‍ෂණයක්ක් වස්වැස උබතුෝ සංඝයා කෙරෙහි දැකීමෙන් හෝ ඇසීමෙන් හෝ සැකයෙන් යන තුන්කරුණෙන් පවාරණයනො කෙරේද පචිතිවේ. අට යම් භික්‍ෂණියයක් ගරු ධර්ම ඇසීම පිණිස හෝ, පහ කිරීමාදී විනය කර්ම කිරීම පිණස නොයදේද පචිති වේ. නමය අඩමසක් පාසා භික්‍ෂණය විසින් ගරුදර්ම ඇසීම හා පොහොය විචාර භික්‍ෂු සංගයාගෙන් බලාපොරොත්තු විය යුතුයි. එය ඉක්ම වන භික්‍ෂණියට පචිති වෙයි. දහය යම් භික්ෂණියක් ප්‍රසක නාබියෙන් නට දනමඩලෙන් උඩ පෙදෙසෙහි හටගත් ගඩුවක් හෝ වනයක්. සංගයාට හෝ ගණයාට හෝ නොදන්වා පුර්ෂයකු සමග ඕවුනෝන් බිදවාද සෝදාද බෙහෙත් ගල්වාද. බඳීද ලිහාහෝ හරිීද පචිතිවේ. සවැනි ආරාම වගයි එක යම් භික්‍ෂණයක් ගැබිණියක උපසම්පන්න කරවානම් පචිති වේ. දෙක යම්භික්‍ෂණියක් කිරිපොවන්නේක උපසම්පන්න කරවානම් පචිතිවේ. තුන යම්භික්ෂණයක් දෑවුරුද්දක් තුළ සයාකාර්ශික්‍ෂාවන්හි නොහික්මුණු සික්කාමානාව උපසම්පන්න කරවානම් පචිතිවේ.හතර යම්භික්ෂණයක් දෑවුරුද්දක් තුළ සයාකාර ශික්‍ෂාවන් හි හික්මුණු එහෙත් සංඝයාවිසින් සම්මත නොකළ සික්කමානාව උපසම්පන්න කරවානම් පචිතිවෙ. පහ යම්භික්‍ෂණයක් ගිහිවවට ගියා වූද දොළොස්වසක් සම්පූර්ණ නොවූද සිික්කාමානාවක් උපසම්පදා කරවානම් පචිතිවෙේ. හය යම් භික්ෂණයක් දොළොස්වස පිරිහු ගිහි ගිහ බවටගිය දෑඇවුරුද්දක් සයාකාර ශික්ෂාවන්හිීද නොහික්මුණු සික්කාමානාව උපසම්පන්න කරවානම් පචිතිවේ. හත, යම් භික්ෂණයක්ක් දොළොස් වසක් පිරිුණු ගිහි බවට ගිය දෑවුරුද්දක් සයාකාරශික්‍ෂාවන් හිීලා හික්මුණු. එහෙත් සංඝයාවිසින් සම්මත නොකළ සික්කාමානාව උපසම්පදාකරවා නම් පචිතිවෙේ. අට යම්භික්‍ෂණයක් තමාසමග වසන සික්කමානාව උපසම්පදාකරවා දෑ අවුරුද්දක් තුළ උද්දේසනාදිය නෝ උගන්වාද අනුන්ලවා හෝ නොකරවාද පචිතිවේ. නමය යම් භික්ෂණයක් තමා උපසම්පදා කරනු ලැබූ උපාද්‍යභික්‍ෂණිය දෑ අවුරුද්දක් ඇසුරු නොකරන්නේද පචිතිවේ. දය තමා සමග වසන සික්කමානාව උපසපන් කරවා යටත් පිරිසේෙන් පස්හය යොදුනක්වත් ගෙන නොයේද අනුන්ලවා හෝ ගෙන්වා නොය වන්නේද පචිතිවෙයි. සත්වැනි ගර්බීණී වගයි. යම් භික්‍ෂණයක් විසිවයස් නොපිරිණු ක්්‍යාභාවේ හිසිටි සික්කාමානාවක උපසම්පන්න කරවානම් පචිතිවෙේ. දෙක යම් භික්‍ෂණියක්, සපිරුණු විසිවයස් ඇතිකන්්‍යාභාවේ හිසිටි සික්කාමානාව දෑ අවුරුද්දක්. සයාකාර ශික්‍ෂාවන්හි නොහික් මවනලද්දේ උපසම්පදාකරවානම් පචිති වේ. තුන යම් භික්‍ෂණියක් සපිරුණු විසිවයස් ඇති කන්ඥාභාවේ හිසිටි සික්කාමානාව, අවුරුද්දක් සයාකාර ශික්‍ෂාවන්හි හික්ම වන ලදුවද සංඝයාවිසින් සම්මත නොකරන ලද්දේ උපසම්පදා කරවානම් පචිතිවේ. හතර යම්භික්‍ෂණියයක් තමා උපසපන් බවෙන් දොළොස් වසක් නොපිරුණු සික්කාමානාවක උපසම්පදා කරවානම් පචිතිවේ පහ යම්භික්ෂණියක් මා උපසබන් බාවෙන් දොළොස්වස් පිරුණී සංඝයාාවසි සම්මති නොවූ සික්කාමානාවක උපසම්පදා කරවානම් පචිතිවේ. ය යම්පික්ෂණයක් ආර්්‍යාවනි ඔබට සික් උපසම්පදා කිරීමෙන් ප්‍රයෝජන නැතැයි කියද්දිී යහ ප්‍රතැයි පිළිගෙන පසුවදොස් කියන්නේ නම් පචිතිවේ. හත. භක්ෂණ ආර්යාවනි ඔබමට සිවරක් දෙන්නේ නම් උපසම්පදා කරමීකයා පසුව කරදරාධයක් නැතිවම ඇය උපසම්පදානු කෙරේද අනුන්ලවා හෝනො කරවාද පචිතිවේ. අට යම්භික්‍ෂණයක් ආර්යාවනි ඔබමට දෙවර්ශයක් උපස්ථාන කරන්නේ නම් උපසම්පදා කරමීකයා, පසුව කරදරාධියත් නැතිවම උපසම්පදානු කෙරේද අනුල් ලවා හෝන කරවාද පචිතිවේ. නමය යම්භික්ෂණයක් පුරුෂයකු හෝ තරුණයකු හා එක්කෝ සැඩ පරුෂ වූ ඔවුන්ට ශෝකද ගෙන දෙෙනසුළු සික්කාමානාවක් උපසම්පදා කරවානම් පචිතිවේ. බහය. ක්ෂ මௌපියන් හෝ සැමියන් විසින අனுුදண்ணලது சிக்காமானාවක උපසම්පදා කරவாනம் පතිවේ. එකොළහා යම්භික්ෂණයක් පරිවාසික சන්ந்தයදීමෙන් சிக்காமானාවுக்கு උපසපන්න කරவாනம் පතිවේ. දොහ යම්භික්ෂණයක් අවුරුද්දක් පාස ஒපාද්‍යව උප සම්පදා කරවානම් පතිවේ දහතුන යම්භික්‍ෂණියයක් එක අවුරුද්ධක සික්க்காமானාවන් දෙදෙනක උපසම්පන්න කරවානම් පචිතිවේ. අටවැනි කුමරී භූත වගයි යම්භික්‍ෂණයක්ක් නොගිලන්ව කුඩයක් හෝ වහන් සගලක් දරනම් පචිතිවේ දෙක යම් භික්‍ෂණයක් නොගිලන්ව රථේගෙන් යේනම් පචිතිවේ තුන යම් භික්‍ෂණයක් ඉඟචියවෙලෙන හවඩිය පාවිච්චි කරේනම් පචතිවේ. හතර යම් භික්‍ෂණයක් ස්ත්‍රී ආභරණ පාවිච්චි කරේනම් පචිතිවේ. පහ යම් භික්‍ෂණයක් සුවඳ සුනු ාස්නානය කරේද පචිතිවේ. அය யம்භික්ෂனிිය சුවந்த கැව தமுங்குුවට ඇங்கග ஸ்නා කரேද பතිவே. හ யம் விක්ෂණයක් භික්ෂණිය කලவா ඇங்க அතුலாගනீத பතිவே. அට யம் விක්ෂணියයක් சிக்காமானාව කළவா ඇங்க மැඩවීම කරவாது பතිவே. நமய, භක්ෂුණිය සාමනேரிய කලාவா ඇங்க මැඩවීම කරවාද පතිවේ. දහය යම්භික්ෂණයක් ගෘහණිය කලාවා ඇங்க මැඩවීම කරවාද පතිවේ. එොළහා යම්භික්ෂණයක්ක් භික්ෂුවකගේ ඉදිරිපිට නොවිචාරා அසුනකවාடிිවද පතිවේ දොහා යම්භික්ෂණියයක් අවසර නොදුන් භික්‍ෂුවකගෙන් ප්‍රශ්න විචාරාද පචිතිවේ. දහතුන යම් භික්‍ෂණයක්ක් තනවසාබඳන සිවුර හැට්ටය නැතිව ගමටවදීද පචිතිවේ. නවවැනි චත්තුූ පාහන වගයි. මෙයින් ඉතුරු වූ දසවෙනි මුසාවාද වග එකලොස්වැනි භූතගාම වග වැ භෝජන වග තෙලෙස්වැනි චාරිත්‍ර වග තුදුස්වැනි ජෝති වග, පසලොස්වැනි දික්්ටි වග හා සොලොස්වැනි දම්මික වගද තතියානුසාවනයද භික්‍ෂූ ප්‍රාතිමෝක්ෂයෙහි දැක්කූ අයුරුයි. පච්චිති ඇවැත් එකසිය හැටහය මෙතෙක්තින්නේි මේය. ආර්යාවරනි අනතුරුව පාටි දේශනීය ඇවැත් අට උදෙසනු ලැබේ. එක යම් භික්‍ෂණයක් නොගිලන්ව ගිතල් ඉල්ලාගෙන වලදානම් ඇයවිසින් ආර්යාවනි ගැරහය යුතු වූ අයෝග්‍ය වූ නැවත දෙසිය යුතුූ ඇවතකට පැමිණියමී භික්‍ෂණීන් හමුවෙෙහි ඇවැත් දෙසිය යුත්තේය දෙක යම් භික්‍ෂුණයක් නොගිලන්ව, ගිතෙල්, තලතෙල්, මී පැණි, උක්සකුරු, ගොඩමස්, දියමස් කිරිහාදයේ ඉල්ලාගෙන වළදානම් ඇයවිසින් ආර්යාවනි ගැරහි යුතු අයෝග්‍ය වූ නැවත දෙස වූ දෙ යුතුූ ඇවත්තකට පැමිණියමී භික්ෂණීන් හමුවවෙෙහි ඇවැත් දෙසිය යුතුයි. තතියානු සාාවනයට යට දැක්කූ අයුරුයි. පාටි දේශනීය ඇවත් අට මෙතකින් නිමියේය පසත්තවක් සේකයා සිකපද හා ශප්ත අධිකරන සමත ධර්මද භික්ෂූ ප්‍රාතිමෝක්ෂයෙහි දැක්කූ අුරුයි. ආර්්‍යවරුණී නිධානය උදසන ලදී එසේම අට පරිජි ඇවැත් සතලොස් සඟවිසේස් ඇවැත් තිස් නිසඟි පචිති ඇවැත් එකසිය හැටහයක් පචිති ඇවැත් අටක් පාටි දේශනීය ඇවැත් පන්සත්වක්ෂේ කියාසික පදහා ශප්තවිද අධිකරන සමත ධර්මද උදෙසන ලදී මෙතෙක් භික්ෂණී පාතිමෝක්ෂයහි ආවා වූ එහි ඇතුළත් වූ භාග්‍යවතුන් වහන්සේගේසිකපද අඩමසක් පාස උදසිය යුතු බව පැමිණේ. සමග වූද සතුට වූද විවාද නොකරන්නා වූද සියල්ලැන්විසින් ඒ ඒ සිකපදේහිලා හික්මිය යුතුයි. විස්ථාර උද්දේසයයි, භික්ෂණී ප්‍රාතිමෝක්ෂය 你没耶？